මම අපේ ගුරුවරුන්ට යොමු කරන ප්‍රශ්නය තමයි මේක කාලෝචිතද මේකද සුදුසු වෙලාව අවුරුදු 24ක් තිබිච්ච ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කිසිම දවසක නොගත් මේ ක්‍රියාමාර්ගය දියත් කිරීම මේ අවස්ථාවේදී කිසිසේත් යුක්ති සහගතද කියන ප්‍රශ්නය තමයි මම ඉතාමත් කාරුණිකව අපේ ගුරුවරුන්ට යොමු කරන්නේ අද මොකද්ද අපේ රටේ තියෙන අභියෝගය අපේ ජනතාව ජීවත් කර ගැනීම ඊට වඩා ලොකු අභියෝගයක් කිසිම රටකට මුහුණ දෙන්නට සිදුවන්නේ නැහැනේ භෞතික වශයෙන් මේ රටේ ජනතාවගේ ජීවිත රැක ගැනීම තමයි අද ප්‍රධාන අභියෝගය වෙලා තිබෙන්නේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට කොටින්ම කියනවා නම් කොරෝනා වෛරසය පරාජය කිරීම ඒක තමයි අද රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය ඉතින් ඒ විදිය අද්විතීය සෞඛ්‍ය අර්බුදයක් මැද්දේ මෙවන් ක්‍රියාමාර්ග ගැනීම ළමයින්ට උගන්වන්නේ නැහැ ඒක සාධාරණද කියලා මම අපේ ගුරුවරුන්ගෙන් අහනවා තමන්ගේ හෘද සාක්ෂිය ඒ ප්‍රශ්නේ යොමු කරන්නයි කියලා මම ඉතාමත් ඕනෑකමින් අපේ රටේ සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා දැන් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් කිසිසේත් කියන්න බෑ රජයේ සංවේදී නැහැ කියලා. කල්මැරීමේ ප්‍රතිපත්තියක් මේකට අවධානය යොමු කරන්නේ නැහැ. මේක අමතක කරන්න යට ගන්න හදනවා කියලා කිසිසේත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ ඓතිහාසික ප්‍රශ්නය. මේක ඇත්ත වශයෙන්ම ඓතිහාසික ප්‍රශ්නය. මේ ගැන සාකච්ඡා කිරීමට මම වෘත්තීය සමිති නියෝජිතයන් කීප වතාවක් හමු වුණා. කැබිනට් ඇමතිවරුන් මම සමග එක්කාසු වෙනවා එක්කාසු වුණා ඒ සාකච්ඡාවට අගමැතිතුමා මැදහත් වුණා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මැදහත් වුණා එතුමා සමග කැබිනට් ඇමතිවරු හත් දෙනෙක් ඒක ඒ සාකච්ඡාවට සහභාගී වුණා වෘත්තීය සමිති සමග දැන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අනිවාර්යයෙන් විසඳුමකට එළඹීමේදී වැටුප්පා සංඛ්‍යා ලේකන කොමිෂන් සභාව සමග සාකච්ඡා කළ යුතුයි ඒ අයගේ අදහස් සහ නිර්දේශ ලබාගත යුතුයි ඒකත් කෙරෙලා තිබෙනවා දැන් කැබිනට් මණ්ඩලය මේක දෙවතාවක් විතර සාකච්ඡා කළා අදත් කැබිනට් මණ්ඩලය රැස් වෙනවා කැබිනට් මණ්ඩලය ස්ථාවරය වුණේ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට යෝග්‍ය ක්‍රියාමාර්ගය තමයි ආයවැය ලේකනය හරහා එක ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවය ගැන අවධානය යොමු කළා සෑම දෙනාටම සාධාරණ පරිදි රටේ ආර්ථික තත්ත්වය සැලකීමට භාජනය කරමින් විසඳුමට එළඹීම තමයි සුදුසු ක්‍රියාමාර්ගය කියන මතය තමයි ඒ කැබිනට් මණ්ඩලයේ හිටියේ ඉතින් ආයවැය ලේකනය තව අවුරුදු දෙකකින් නැවෙන්නේ තව මාස 3කින් ඉතින් එහෙමත් බෑ අදම මේකට විසඳුමක් දෙන්න ඕනේ එහෙම නැත්නම් ළමයින්ට උගන්වන්නේ නැහැ දේශපාලන අරමුණක් නැති අති බහුතර ගුරුවරුන්ගෙන් මම අහනවා මේක යුක්තිසහගත ක්‍රියාමාර්ගයක් Breaking.lk